சிங்கள கீக் ஷோ கிட்ட ஹேமந்த தான் சனுக்ஸ் ப்ரோ யூடியூப் சேனல்ல கிட்ட சாதனை பிளிகன உங்களுக்கு ஒன்னு சூப்பரது விதிரா தாபி பலான்ன லாஸ்தி வெண்ணி ஒப்போ F11 ப்ரோ மார்வல்ஸ் அவெஞ்சர்ஸ் லிமிடெட் எடிஷன் ஸ்மார்ட் போன் එක ඇත්තටම Avengers movie එක බලන ගමන් තමයි මේකේ launch event එක සිද්ධ වුනේ. ඔයා කලින් දැක්කේ අන්න ඒකේ විස්තර කීපයක්. ඉතින් Oppo F11 එකට වඩා Oppo F11 Pro මේ limited edition Marvel edition එකේ තියෙන වෙනස Avengers edition එකේ තියෙන වෙනස මොකක්ද කියලා තමයි දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒ වගේම මේකේ මිල ගණන් එහෙම වීඩියෝ එකේ කලින් මම සඳහන් කරා. දැන් අපි මේක unbox කරලා බලමු. ඉතින් unbox කරන්න කලින් වට වෙන ඇති මේ වෙලාවේ මගේ අතේ තියෙනවා Oppo F11 Pro සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකව මිලදී ගැති මෙන්න මේ වගේ box එකක් තමයි හම්බෙන්නේ. මේක තමයි ස්මාර්ට් ෆෝන් එක. අතරම ඔයාලට මතක ඇති මේකේ unboxing වීඩියෝ එකක් මේකේ review එකක් මම කලින් අරගෙන ආවා. ඔයාලට බලව YouTube එකට ගිහිල්ලා Chanuks Oppo F11 Pro කියලා search එකක් දාන්න. එතනදී මේ ස්මාර්ට් ෆෝන් එකේ සම්පූර්ණ විස්තරයක් මම එතනදී අරගෙන අවිල්ල තියෙනවා. මේ ෆෝන් එකේ performance කොහොමද? කැමරා එක මොනවද? මේකේ pop-up කැමරා එක වැඩ කරන්නේ කොහොමද? හැම දෙයක්ම. ඉතින් අන්න ඒ නිසා ඒ වගේම තමයි මේ Avenger Edition එකත් මේකේ specs වගේ දේවලුත් ඒ නිසා මම specs වගේ දේවල් ගොඩාක් highlight කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා Oppo F11 Pro smartphone එකේ ඒ කලින් වීඩියෝ එක මගේ බැලුවොත් ඔයාට සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ special Avenger Edition එකේ තියෙන වෙනස මොකක්ද කියලා. මේක තමයි Oppo F11 Pro Marvel Avengers Limited Edition එකේ box එක. Black color box එකක් Oppo කියලා ගහලා තිනවා. ඒ වගේ මේ තියෙන Avengers logo එක Marvel logo එකත් මේකේ සඳහන් වෙනවා. ඒ වගේම මේ අවුරුද්ද ආපු Avengers Endgame logo එක අපිට මෙතනදී බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් box එක නම් සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් අපි ලෑස්ති වෙන්නේ මේක unbox කරන්න. මේක උඩ box එක අපි මේ විදිහට ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති collection certificate කියලා එකක් තියෙනවා. මේකෙදි Avengers ලගේ ඔයාලට පේනවා ඇති logos කීපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති Thor, ඒ වගේම Captain America, Iron Man, Hulk. ඉතින් ඒ හතර තමයි මම ආසම. ඊළඟට මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මේක metal වලින් නිර්මාණය කරපු Avengers badge එකක්. එහෙමත් නැත්නම් logo එකක්. සම්පූර්ණ gold color එකකින් තමයි බලගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේකේ back side එකෙත් ඔයාලට පේනවා ඇති Avengers logo එකත් එක්ක Avengers ලාගේ set එකේ ලස්සන shadow image එකක් තියෙනවා. ඊළඟට තමයි phone එක. මේ තියෙන්නේ Oppo F11 Pro Marvels Avengers limited edition smartphone එක. ෆෝන් එක මේ විදිහට අතරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති back side එකේ තියෙන වෙනස. හොඳටම ලං වෙලා බැලුවොත් බ්ලූ කලර් එකෙන් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන නිකන් ෂඩාස්ත්‍ර වලින් තමයි සම්පූර්ණ මේකේ text එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ගොඩක්ම සියුම්ව මේගොල්ලෝ අපිට පේන විදිහට නිර්මාණය කරලා තිනවා. ගොඩක්ම ලස්සනයි. ඊළඟට Avengers logo එක තමයි අපිට රතු පාටට බලාගන්න පුළුවන් වෙන්නේ. ඒක අස්සේ තමයි අපිට මේ සිල්වර් කලර් එකෙන් Oppo එක තියෙන්නේ. ෆෝන් එකට අමතරව අපිට මේ වගේ බෑක්අප් එකක් හම්බෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක හරියට ලෙදර් වගේ ෆීලිං එකක් තමයි එන්නේ. ඒ වගේම මේකෙත් Marvel logo එකත් එක්කම Captain America logo එක තියෙනවා. ඉතින් මේකට අපි බෑක්අප් එක Captain America බෑක්අප් එකක් කියලා කියන්න පුළුවන්. මේක අපේ ස්මාර්ට් ෆෝන් එකට මේ විදිහට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම මේකේ පිටිපස්සේ Captain America-ගේ මේ විදිහ logo එක තියෙනවා. මේක රින් එකක්. මේ රින් එක අපිට මේ විදිහට අතට දාගන්න පුළුවන්. ඔයාලා දන්නවා ෆෝන් එක ෆ්‍රීලි යූස් කරන්න පුළුවන් අපිට මේ විදිහට අතට දාගත්තම. ඒ වගේම අපේ ෆෝන් එක ස්ටෑන්ඩ් එකක් විදිහට නැගිටවලා තියන්න අපිට මූවි එකක් බලනකොට, ගේම් එකක් වයර්ලස්ලි මොකක් හරි කන්ට්‍රෝල් එකක් එක්ක ප්ලේ කරනකොට අපිට මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට සාමාන්‍ය සුපුරුදු විදිහටම පේපර් වක්ස් ටික හම්බෙලා තියෙනවා. ඊළඟට අපිට මේක චාර්ජ් කරන්න අවශ්‍ය චාර්ජින් ඇඩැප්ටර් එක, වෝක් චාර්ජින් ඇඩැප්ටර් එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ කේබල් එකකුත් හම්බෙලා තිනවා. මේ වගේ කිසිම වෙනසක් නැහැ අපිට කලින් Oppo F11 Pro ස්මාර්ට් ෆෝන් එක මිලදී ගද්දි හම්බෙන දේවල්ම තමයි. කිසිම දෙයක් වෙනස් නැහැ. ඒ වගේම සුපුරුදු Oppo earphone එකත් අපිට මේ box එක ඇතුලේදී බලා ගන්න පුළුවන්.
ඊළඟට මම ලෑස්ති වෙන්නේ මේ ෆෝන්ස් දෙකම අතට ගන්න. ඔයාලට පේනවා ඇති මේ වෙලාවේ මේ ෆෝන්ස් දෙකම එකම වගේ බලගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දන්නවා Oppo F11 Pro smart phone එක මෙන්න මේ වගේ colors කීපයකින් මෙලදී ගන්න පුළුවන්. ඔයාට special Avenger edition එක මෙන්න මේ color එකෙන් විතරයි මෙලදී ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ෆෝන් එකේ colors විතරයි මේ විදිහට අපිට වෙනසකට බලාගන්න පුළුවන් වෙන්නේ ප්‍රධානම වශයෙන්. තව පොඩ්ඩක් අපි Oppo F11 මේ special edition එකේ තියෙන දේවල් බලමු. ඔයාලට පේනවා ඇති මේ camera lens තියෙන සම්පූර්ණ setup එකට උඩින් ලස්සනට චූටියට ආයෙත් Avengers logo එක තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් ලස්සනට තියෙනවා මේ special edition එකක් නිසා. ඊළඟට අපි මේ phone එක on කරන්න තමයි ලෑස්ති වෙන්නේ. on කරලා පස්සේ ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම මේ විදිහට Avenger special edition එකේ wallpaper එක තියෙනවා. පල්ලෙහා Avenger logo එකත් එක්ක phone එක unlock කරාම අපිට ඒකේ wallpaper එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට මේ F11 Pro සාමාන්‍ය phone එකට වඩා ස්පෙෂල් මේ ලිමිටෙඩ් Avengers edition එකේ තියෙන වෙනස. ඒ වගේම ඔයාලා මේකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඔයාලට මේ වගේ තවත් විස්තර බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තියෙන්නේ කොහොමද සම්පූර්ණ ස්මාර්ට් ෆෝන් එකම මේ Avengers ලගෙන් ඉන්ස්පයර් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන ටෙක්ස්ට් එක මේක සම්පූර්ණයෙන්ම කැප්ටන් ඇමරිකාගෙන් තමයි ඉන්ස්පයර් කරලා තියෙන්නේ. මම නැත්තම් ඒක තමයි ආදර්ශයට අරගෙන මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට ඔයාලට පේනවා ඇති හවුක් වගේ තමයි මේකේ පර්ෆෝමන්ස් කියලා මේකල සඳහන් කරලා තියෙනවා. 6GB RAM එකක් එක්ක 128GB internal storage එකක් තියෙනවා කියලා තමයි මේකල සඳහන් කරලා තියෙන්නේ. ඊවකට අයන් මෑන්ගේ වගේ තමයි මේකේ මේ pop-up selfie camera එක. ඔයාලට මතක ඇති F11 Pro review එකේදී මම මේ pop-up selfie camera එක ගැන ඔයාලට මීට කලින් කතා කරා. ඉතින් අන්න ඒ වගේ gadgetomatic විදිහට තියෙනවා කියලා තමයි මේකල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේ hyper boost කියන එක, ඒ කියන්නේ මේකේ hardware සහ software හොඳට optimize කරලා තියෙනවා. මේවා එකතු වෙලා හොඳට වැඩ කරනවා. එතකොට system boost කරලා තියෙනවා. ඔයා games එල්ලම් කරද්දී game boost එක සහ app boosting ගැන තමයි මේකල සඳහන් කරලා තියෙන්නේ. මේක ගොඩක් intelligent විදිහට වැඩ කරනවා කියලාත් web අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතන ඉන්නවා Thor. ඔයාලට පේනවා ඇති මේකට 4000 mAh බැටරි එකක් තියෙනවා. ඒ වගේම ඒ ලොකු බැටරි එක චාර්ජ් කරන්න Wook Flash Charge 3.0 support කරනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ ටෙක්නොලොජි එක මේ වෙනකොට ලෝකේ තියෙන වේගෙම ස්මාර්ට් ෆෝන් එකක් චාර්ජ් කරන්න පුළුවන් ටෙක්නොලොජි වලින් එකක්. ඊළඟට අවසාන වශයෙන් 48 megapixel primary camera එක ගැන තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. අපි කලින් F11 Pro review එකේදී එහෙම නැත්නම් unbox video එකේදී මේ camera setup එක ගැනත් ටිකක් කතා කළා. ඇත්තටම ඔයාලට ඕන නම් අදාළ web අඩවියට ගිහිල්ලා මේ smartphones දෙක compare කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට කිසිම වෙනසක් මේකෙදි බලාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේක අර limited edition එකක් නිසා මේකේ design එක, මේකේ wallpapers වගේ දේවල් තමයි සම්පූර්ණයෙන්ම අලුත් විදිහට ඔයාලට ලැබිලා තියෙන්නේ. ඉතින් Oppo F11 Pro මේ special Marvel Avengers limited edition එක ගැන විස්තර බලා ගන්න ඕන අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් ඔයාලා දන්නවා F11 Pro සාමාන්‍ය ෆෝන් එකකට වඩා මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඒ වගේම Avengers fan කෙනෙක් නම් මම හිතන්නේ මේක ඔයාලට වටිනා ෆෝන් එකක්. ඔයාලට හිතන දේවල් අනිවාර්යෙන් පල්ලා comment section එකෙන් දාන්න. ඒ වගේම Avengers ලගේ logos ටිකත් එක්ක තියෙන මේ board එකෙන් ඔයා ආසම Avengers character එක මොකක්ද පල්ලා comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝස් මම ගොඩක් අරගෙන ඉන්නවා Chanuks Bro YouTube channel එකේ. ඔයාලට බලව YouTube එකට ගිහිල්ලා Chanuks Bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. පල්ලා තියෙන උතුමාට subscribe button එක click කරොත් විතරයි මගේ videos upload කරාම notification එකක් එන්නේ. මේ දින social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙම text education update වගාවට ගෙන්න ගන්න. අද සිංහල geek chat එක එකතු වුණාට ඔයාලට ගොඩක් සුදීකව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්කොට හවු.